ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම ඉතින් ඔන්න මම අද ඔයගලන්ට අරගෙන ආව ලොකු පොඩි කාටත් හරියල අලවලින් හදන්න පුළුවන් රසවත් රෙසිපි එකක් ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා මුලින්ම මම මෙහෙම අලගෙඩියක් අරගෙන මේ විදිහට මේක ග්‍රේට් කරගන්නවා දිග අතට ඊට පස්සේ මම ඒකටම ලොකු ලුණු ගෙඩියකුත් අරගෙන මේ විදිහටම ග්‍රේට් කරගන්නවා දැන් මේ දෙකම මේ විදිහට බෝල් එකකට වතුර එකතු කරගෙන මම මේ එකතු කරගන්නේ ඇල් වතුර එකතු කරගෙන ඉවර වෙලා මේ ග්‍රේට් කරගත්තු ලුණු ටිකයි අල ටිකයි එකට එකතු කරගන්නවා එකතු කරගෙන අපි මේක මේ විදිහට හොඳින් එක සැරයක් සෝදගෙන මේ විදිහට වතුර මිරිකලා මේක වතුර බේරෙන්න තියලා තියෙනවා දැන් මේක වතුර බේරුණාට පස්සේ මම මේ විදිහට වාජනයක් ලිපේ තියලා එකට පොල් තෙල් මේ සැහැන්දක් එකතු කරගන්නවා එකතු කරගෙන ඉවර වෙලා ඒක හොඳින් රත් වෙනකොට මේ විදිහට අල ටික එකතු කරලා මම මේක තෙම්පරාදු කරගන්නවා ඒ කියන්නේ මේක ටිකක් අපි තැම්බෙන්න ඉන්න ඕනේ දැන් අල ටික හොඳට ගානට තැම්බිලා තියෙන්නේ ඉතින් අපි මේක ගොඩක් බෙරි කරගන්නෙත් නෑ දැන් මම මේකට ලුණු සහ ක්‍රෝන් ෆ්ලවර් මේ සෑඳි හතරක් එකතු කරගන්නවා ඉතින් ඕගොල්ලෝ ගන්න අල ප්‍රමාණයත් එක්ක මේක අඩු වැඩි කරගන්න පුළුවන් මම මේ වගේ පියනක් අරගෙන අපි හදාගත්තු අල මිශ්‍රණයකට එකතු කරගෙන මේ විදිහට මේක නමාගෙන ඉවර වෙලා මේක කොටු හැඩයට හදා ගන්නවා මේ වගේ හැඳි දෙකක් ආධාරයෙන් දැන් මේ ටික මේ විදිහට හදාගත්තට පස්සේ මම තෙල් එකක් ලිපේ තියා ගන්නවා දැන් මේ තෙල් එක හොඳින් රත් වෙලා තියෙන්නේ ඊට පස්සේ මම මේ හදාගත්තු අලේක එකට එකතු කරගෙන මේක හොඳින් බැද ගන්නවා ඉතින් ඔයගොල්ලෝ මේක දෙපැත්ත පෙරලලා හොඳින් බැද ගන්න දැන් මේ වගේ රන් රන් පාට වෙනකම් බැදුනට පස්සේ මම මේක ලිපෙන් බා ගන්නවා ඉතින් දැන් මම මේක හදාගෙන ඉවරයි ඔයගලන්ට පේන්නේ නැති ලස්සන පාටට ලස්සනට ක්‍රිස්පියට මේක ඇවිල්ලා තියෙනවා ඉතින් ඔයගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා ආයෙත් මේ වගේ රසවත් recipe එකකින් හම්බ වෙමු